ලෝක සාගර දිනය අදටේදී තිබෙනවා. වෙනස්වන ප්‍රතිවිසාගරයන්න මෙවර එහි තේමවයි. සමස්ත පෘතිවිගෝලයෙන්ම ජලගෝලයට හිමිවන්නේ සේයට හැත්ත එකක්. ලෝකේ පවතින ජල ප්‍රමාණයෙන් සියයට අනු හතක්ම සාගර ජලයයි. අපට අවශ්‍ය ඔක්සිජන්් ප්‍රතිශතෙන් සයට පනහත් අසු පහත් අතර ප්‍රමාණයක් සාගරයෙන් හිමි වන අතර කාබන්ඩක්සයි් ප්‍රතිශතෙන් සියයට තිහක් අවශෝෂණය කරගන්නේ ද සාගරයයි. මෙවන් වටිනාකමකින් යුක්තවන අපි රටේම් හුදු කලාපය දැඩි අවධනක. මුහුණ දීති බෙනවා ඊට ආසන්න්නතම හේතුව ලෙස එක්්‍රස්පර්ල් නෞකාව ගිනි ගැනීමකට ලක්වීම පෙන්වා දිය හැකි එවැනි දරුණු නෞකා අනතුරු කිහිපයක්ම අප මුහුදු කලාපේ තුළ පසුගේ කාල වකවානුව තුළ සිදනාා ඒතුළින් සාගරයට සිදූ විනාශය ගණනය කළනො හැකි. ජගත් සාකර දිනය සමර නොකට අපිවිශේෂෙන් මතක්තරන මේ රටේ දැන්ට වසර දෙකට පෙන ක්ස් පර්ල් නෞකාව ගිනි ගැනීමත් සමගම මේ රටේ සාගර පද්ධතිය දෙැවන්තහහානිට ලක් වුණ ඒ තමයි ෝකයේ දැවන්ත සාගරහානය අද වවිනිමීට ඒ රසාන ද්‍රව්‍ය ප්‍රික්‍රා කරමින් මේ මොහොතෙත් සාගරයේ දූෂය වෙන බවට දීවර කිමිදුම් කරුවන් ප්‍රකාශයට පත් කන්න. සාමාන්‍යෙන් කරල් පරයක් වර්ධනය වෙන්න අවුරදු දසදහස් ගානක ප්‍රමාණයක් කනිසා මේ වෙච්ච හානියට පාලකීන් වන්දිගේ වන්න කටයුතු කරන්නොවා. රී ලෝක සිදුවන් උනුසුපපුවත්තැන කණඩා සිත නි ිය චනල එක අදම සබස්රයිබ කරන්න.